අන්තිමට තිබ්බ කැබිනට් රැස් වීම. ඒකේදී ඔබතුමා හොඳටම අගමැතිතුමාගෙන් බැනුම් ඇහුව නේද? බැනුම් ඇහුවේ නෑ. මම මගේ අදහස ප්‍රකාශ කරා. එතුමාට ටිකක් තරහා ගිහලා කෑ ගැහුවා. ඉතින් මමත් අනිත් පැත්තට මට කියන්න තියෙන දේ කරා. මොකද්ද ඇති වුණ ප්‍රශ්නේ? ලුණා මලේ තෙල් ටැංක සම්බන්ධව ඇති වුණ ප්‍රශ්නයක්. හැබැයි අන්තිමට දැන් තීරණය කරලා අවසානයි ඒ තෙල් ටැංක ටික දෙන්න. නෑ. එහෙම තීන්දුවක් තාම අරන්නේ නෑ. එතකොට විෂයභාර ඇමතුමා මේ පහුගිය දවසක මාධ්‍යයට කිව්ව කතා බොරුද කියන්නේ? එතුමා කියන්න පුළුවන්. හැබැයි තීන්දුව කැබිනට් මණ්ඩලය අනුමත කළා නෑ තාම. පණ්ඩුවස් නුවර ආසන සංවිධායක ධූරය ගන්න ලොකු සටනක් දෙන්න උනා නේද? නෑ. එහෙම සටනක් දෙන්න දෙන්නේ නෑ. ඒක සම්පූර්ණ වැරදි වාර්තා කරනවා. ඇයි එහෙනම් අර මුලින් තිබ්බ රැස්වීමේදී නැකිටලා ගියේ? අපේ පත්තීම් ටික එතන ගහලා තිබුණේ නැහැ. අඩු ගානේ රැස්වීමට යන්න ඉස්සෙල්ලා හොයලා බලියවත් නැද්ද? නෑ. මට උදේ අටාමාට එන්න කිව්වා. මම අටාමාට ගියා. එතන අපේ කට්ටියත් එක්ක ඉන්නකොට මට කිව්වා තාම අපි බින්ගිරියත් පොඩොස් නෝරත් ඉගරටියත් ගියා තාම සාකච්ඡා කරේ නැහැ කියන්නේ. ඉතින් එදිරිලා ඉඳලා ඉන්නේ කේ තේරුම් නැහැ. ඉතින් මං එළියට ආවා. අර කිතුලට නැග්ගමිනියට මොන හරි කියන්න තියනවා වගේ. දැන් ඉතින් මොන හරි කියනවනේ. ඒක ඔබ තේරුම් ගන්න විදියයි මට තියෙන ප්‍රශ්නේ. මම පඬුවස් නුවර මට අවශ්‍යයි කියලා කියලා දුන්නා. පඬුවස් නුවර ඉල්ලුවේ. පඬුවස් නුවර ඉතින් මගේ ගම. ඉතින් ගමට වැඩ කරන්න නම් පාර්ලිමේන්තු වෙන්න ඕනේ නෑ. පඬුවස් නුවර ප්‍රාදේශ සභාවට වගේ තරඟ කරලා වැඩ කරන්න පුළුවන්. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ඇමතිවරයෙක් අතර වෙනස මම හිතන්නේ ඔබ මට වැඩි හොඳට දන්නවා. දයාසිරි ජයසේකර මහත්තයා ඉස්සර නිතරම කියනවනේ මේ කොටන කුකුලට කොයි කොටුවත් එකයි කියලා. බින්ගිරිදි කොටන්න බැරිද දයසිරි මහත්තයාට? කොටන කුකුලට කොහෙත් එකින්ද තමයි මම පඬුවස් නුවර ගත්තේ. මොකද පඬුවස් නුවර ආසනය තුල ඉඳගෙන මුළු දිස්ත්‍රික්කේ පුරා දුවන්නේ. ඔබ බයයි නේද ආසන ක්‍රමය આવොත් නරින් බණ්ඩාර මහත්තයට පරදී කියලා? ඒක නේද ඔබතුමා මේ පඬුවස් නුවරට එන්න ඇත්ත හේතුව? කිසිම බයක් නැහැ. මම ගිය පාරත් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් අරගෙන තියෙද්දි මම එතුමාට වැඩිය බින්ගිරි ආසනේ මනාප අරගෙන ආසනේ දිනවල පෙන්වන චන්ද 3500කට වැඩි ප්‍රමාණයක්. මේ සැරේ ආසන බෙදනකොට ජොන්සන් ප්‍රනාන්දු මහත්තයා කපලා තියෙනවා. අනේ නෑ, මට ජොන්සන් ප්‍රනාන්දු මහත්තයාට කිසිම රණ්ඩුවක් තියෙන කෙනෙක් නෙමෙයි. ඇයි දේශපාලඥ මාධ්‍යෝම ඇහුවාම හිතේ තියෙන දේ කියන්නේ නැතුව වෙන එකක් කියන්නේ? මම මගේ හිතේ තියෙන දේ තමයි කියන්නේ. මං හිතේ තියෙන දේවල් අංගන කතා කරන කෙනෙක් නෙමෙයි. හිටපු ජනාධිපතිතුමා එනකොට කුරුණෑගලට ඔබතුමා කිව්වනේ ලොකු ශක්තියක් අපිට නේ කිව්වනේ. දැන් එතුමා එන එක ලොකු ශක්තියක්. ඕන දිස්ත්‍රික්කේ ඉඳලා නම් හොඳයි නේ. දැන් එතුමා ඔය එදා ඔබතුමා කිව්ව විදියට කුරුණෑගලට වැඩ කරනවද? මන්දරාජ වක්තනාපතිතුමා වැඩ කරනවා මං හිතන්නේ. දැන් මේ සැරේ මැරෙලිට යනවද? අනිවාර්යයෙන්. ශ්‍රී ලානටම යනවද? මොකද ඒ කාලේ නැතු ඌෂු ගැන දන්නේ නැති අයට ඒක ඒ විදිහට පේනවා ඇති. නැයිරලියකදී වගේ ඌෂු සටන් කලාවක් මොකක් සම්බන්ධය? එතන අපි ඇවිල්ලා හිටියා ඌෂු නැත්නම් අංගම්පොර ශිල්පීන් ගණනාව. ඒ අංගම්පොර ශිල්පීන් එකතු වෙලා ඒ අංගම්පොර ශිල්පය කර කර ඉන්නකොට මම නිකන් පොළු දෙකක් අරගෙන කර කෙව්වා. ඉතින් ඒ පොළු දෙක අරන් කරගොබ් එක ෆොටෝස් අරගෙන මීඩියා වලට දැම්ම කට්ටිය. මම කරපු දෙයක් නෙමෙයි ඒක. අපි දන්නේ නැහැ නේ මේක. නොදන්න කට්ටියට ඔක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම ක්‍රීඩාවට ආදරේ නම් ඉතින් මේ සැරේ නටන්නකෝ. නෑ ඉතින් ඒක මමනේ තීරණය කරන්නේ.